එක පුද්ගලයෙක් රහතන් වහන්සේ නමකගින් අහනුව ස්වාමීනී මට අපාය පෙන්නන්න බැරිද කියලා. මිගලන්තික කියල පුද්ගලේ. රහතන් වහන්සේ සඳහන් කරන අපායනං පෙන්නන්න බෑ, අපායෙන් ගිනි පුපුරක් පෙන්නන්නම් කියලා. නිරේ දැක්කොත් අපි ඇස් එලියට ඇදෙනවා කියල කියන්නේ. ඒ තරන් ගින්දරයි. එහෙනම් ස්වාමීනි මට ගිනි පුපුරක්වත් පෙන්නන්න. විශාල අමු දැවකඳන් ගොඩක් ගොඩ ගහන්න කියලා. ඔහු දැවටික ඔක්කෝම ගොඩ ගහලා ගිහිල කියන ස්වාමීනි දැව ගොඩ ගෙහුව කියලා ඔක්කොම අමු කඳන්. එහෙනම් හොඳට දර කඳන් ගොඩ දිහා බලාගන්න කියලා උන්වහන්සේ නිරයෙන් අරගත්ත ගිනි පුපුරක්, දර කැලි දෙකක් ගැටෙනකොට නැගෙන ගිනි පුපුරක් අරගෙන අර දර ගොඩ උඩට දානවා. ගිනි පුපුර දර ගොඩ උඩට වැටෙනවත් දැව කඳන් ගොඩ අළු වෙනවත් දෙකම එක මොහොතේ සිද්ධ වෙනවා. අමු දැව කඳන් ගොඩක් දල්වා ගන්න දවස් ගාණක් උත්සාහ කරන්න ඕනේ අපිට. නමුත් මේ ගිනි පුපුරට වැටෙන මාත්‍රයෙන් අළු කරන්න පුළුවන්. ඒ තරම් නිරේ ගින්දර සැරයි කියලා සඳහන් කරන්නේ. නිරේ හැදිලා තියෙන හැටි වෙනම ධර්මයේ පැහැදිලි කරනවා. සම්පූර්ණ අයෝමය බිත්ති වලින් සකස් වෙලා තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ යකඩ තියෙනවා කියලා සඳහන් කරන්නේ. පතුල යකඩ, බිත්ති යකඩ, වහල යකඩින් සැකසීලා කියලා. ස්වභාව ධර්මයයි හිර කඳවුරු ටික මේ තියෙන්නේ. මේ ලෝකෙට වෙලා වැරදි කරපු අයට දඬුවම් කරන්න ස්වභාව ධර්මයේ හදාපු හිරගෙවල් ටික. නැත්තම් කෙනෙක් අහනවනේ කවුද යට ගිහිල්ලා යකඩ වලින් නිරේ හැදුවේ කියලා. එහෙම අහනයි ඉන්නේ අද කාලේ. භාග්‍යතුන් වහන්සේගේ වචනේ විශ්වාස නැහැ. අපිට එහෙම අහන්නයි හිතෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ සරණ යන්න තියා භාග්‍යතුන් වහන්සේගේ මානෙක පේන තුරාවකවත් නැහැ. මෙයා ස්වභාව ධර්මයේ නිර්මාණ. අපිට හිතෙන්නේ නැහැ නේ දියල්ලක් හැදුවේ කවුද කියලා. අපිට හිතෙන්නේ නැහැ නේ ගංගාවක් හැදුවේ කවුද කියලා. අපි හිතන්නේ නැහැ නේ මහ මුහුද හැදුවේ කවුද කියලා. නමුත් අපි අහනවා නිරේ හැදුවේ කවුද කියලා. කවුරුවත් අහන්නේ නැහැ මුහුද හැදුවේ කවුද කියලා. මේ ස්වභාව ධර්මයේ නිර්මාණය. ඉතින් මේ යකඩ බිත්ති පසාරු කරගෙන යොදුන් සිය ගණන් ඈතට ගින්දර විනිවිද පැතිරෙනවා කියලා සඳහන් කරන්නේ. අවීචී වාගේ යකඩ බිත්තියක් යොදුන් 100ක් විතර ඝනකමයි කියලා කියන්නේ. ඒ කියන්නේ සැතපුම් දහසකට ආසන්නයි. ඒ තරම්ම ප්‍රමාණයක් විනිවිද ගින්දර බිත්තියෙන් එහාට පැතිරෙනවා කියලා කියන්නේ. ඉතින් එතකොට කොහොම ගිනිසරක් තියෙනවද කියන කාරණාවක් අපිට කවදාවත් තේරෙන්නේ නැහැ. ඉතින් මෙහෙම මතක් කරලා දීලත් සමහර අයට මතක් වෙන්නේ නැහැ. ඒ නිසා නිරේ පාලකයෝ වුන් නිරේට අරන් යනවා. ඉස්සරලාම පංච වදේකට තමයි භාජනය කරනවා කියලා සඳහන් කරන්නේ. ඒ කියන්නේ ගිනි ගත්ත රතු වෙච්ච යකඩ පොළවේ දිග ඇරලා අත් දෙකේකට එකතු කරලා එතනින් යවුල් පහරක් එල්ල කරනවා. අත් දෙක පසාරු කරගෙන යකඩේ කඩාගෙන මේ යවුල යටට බහිනවා. පාද දෙකත් එක උඩ එක තියලා එකට මුණගේ පාද දෙක සම්බන්ධ වෙන තැනින් අර වගේම යවුල් පහරක් එල්ල කරනවා. එතකොට ස්ථාන හතරක් ආවරණය වෙලා අත් දෙකයි කකුල් දෙකයි. පපුව මැද්දෙන් තවත් යවුල් පහරක් එල්ල කරනවා කියලා සඳහන් කරන්නේ. එතකොට ස්ථාන පහයි. අවුරුදු 10 ගණනක් මේ ගිනි ගත්ත යකඩ පොළවේ දැවි දැවි මේ ගිනි ගත්ත යවුල් වලින් පිලිස්සි පිලිස්සි මේ පංච වදේට භාජනය වෙලා දුක් විඳිනවා. වසර 10 ගණනක් ගෙවිලා ගියාට පස්සේ මේ යමපල්ලෝ ඇවිල්ලා මේ පුජ්‍යලයා මෙතනින් ගලවලා අරගන්නවා. ඉතින් ඔහු ගලව ගන්න කාලේ නිකන් 10 ගණනක් මේ අය නිකන් බලාගෙන ඉන්නවද? හැමදාම මේ පංච වදේට භාජනය කරපු කවුරු හරි ගලවලා ගන්නවා. එක්කෙනෙක් නෙමෙයි 100,000 ගණන් ගලවලා ගන්නවා. ඒ අරගෙන පොරව ගෙනල්ලා පලනවා කියලා සඳහන් කරන්නේ. මේ කාරණාව පැහැදිලි කරනකොට අට කතාව එහෙම සඳහන් කරන්නේ. එක පොරෝ තලයක් සොල්දොර ගේක එක පලයක් වගේ විශාලයි කියලා. මොකද නිරිසත්තු හරි ලොකුයි. ගව් ගානක් උසයි නිරිසත්තු. නිසා ඒලා ඒ වගේ විශාල පොරවක් ගෙනල්ලා පලනවා. පොරෝ පහර එල්ල කරලා පොරෝ ගලවලා ගන්නකොට
ගිනි දැල් අර පොරෝ පහර වැදිච්ච තැනින් ශරීර අභ්‍යන්තරයට කියලා සම්පූර්ණ දවනවා. ඉන් පස්සේ නැවතත් පලාපු තැනක් නෑ. ඒක මනාව සම්පූර්ණයි. ඒකැන මේ පොරෝ පහරින් පැලීම ඉවරයක් නෑ. කර්මය නිසා මැරෙන්නේ නෑ. නැවත නැවත වේදනාව විඳින්න සැකසෙමින් තියෙනවා. ඉරවස පාදවලින් එල්ලලා වෑය ගෙනල්ල රහිනවා. සඳහන් කරනවා හය පට්ටන් වෙන්ඩ අට පට්ටන් වෙන්ඩ වෑයෙන් රහිනවා කියලා. තවුරුදු සිය දස් ගණන් රහිනවා. ඒ කාරයෙන් පස්සේ ක්‍රමාණුකූලව නිරයෙන් නිරයට නිරයෙන් නිරයට තම තමන්ගේ කර්මයට අනුව මෙනි සත්තු ඉපදිමින් මැරමින් ඉපදිමින් මැරමින් නිමක් නැති අසීමාන්තික දුකක් විඳිනවා. ගිනි අඟුරු පර්වතවල නගිනවා. ගිනි අඟුරු වලවල්වල බහින්ඩ සිද්ධ වෙනවා. ගිනි අඟුරු වලවල්වල හිස යටට පාද උඩට අඟුරු යට ඇනලා තියෙනවා. නමුත් මැරෙන්නේ නෑ. වේදනාව එලෙසින්ම විඳිනවා තමන් සිද්ධ කරගත්ත කර්මය ඉවර වෙන තාක්කල්. මනුස්සලෝකෙ ජීවත් වෙලා ඉන්න කාලේ සිදුකරපු නොයෙක් අකුසල කර්මයන්ට අනුව ඒ නිරේවල්වල දුක් සැකසිලා තියෙනවා. සඳහන් කරනවා සමහර අය ගිනි අඟුරු වලවල් වලට දැම්මහම දෝතින් අරගෙන ගිනි අඟුරු කනවා කියලා. ඒ මදිවට ගිනි අඟුරු පර්වත තියෙනවා. යමපල්ලු ඒ වගේ කූඩවලට අඟුරු පුරවගෙන ඇවිල්ලා නිරිසත්තුන්ගේ ඔළුවේ හලනවා කියනවා. එතකොට තමයි අර අඟුරු එකතු කරගෙන ගිලිනවා කියලා සඳහන් කරනවා. නිමිරජ්ජිරුව මේ කාරණාව පෙන්වන්නේ එක්කියනවා මාතලීක දවසක්. නිමිරජ්ජිරුවන්ගේ කතාව මේ මනුස්ස ලෝකෙ හිටපු මහ පුදුමාකාර පුණ්‍යවන්තයෙකුගේ කාරණාවක්. දිව්‍ය ලෝකෙ දෙවියවරු සක්‍ර දෙවියන්ට කියනවා ස්වාමීනි නිමිරජ්ජිරුව අපිට මනුස්ස වේශෙන් දැකගන්න එක්කෙන්න කියලා. මොකද ඒ කාලේ තෞතිසාවේ වැඩි ප්‍රමාණයක් දෙවියෝ ඉඳලා තියෙන්නේ නිමිරජ්ජිරුව නිසා දෙව්ලොව ගියපු අය. ඒ නිසා අපිට නිමිරජු මනුස්ස වේශෙන්ම බලන්න ඕනේ කියලා කියන්නේ. නිමිරජ්ජිරුව දිව්‍ය ලෝකේ යන්න කැමති වෙන්නේ. නමුත් තමන් නිසා දෙව්ලොව ගියපු අයගේ ඉල්ලීම නිසා නිමිරජ්ජිරුව දෙව්ලොවට ගිහිල්ලා එන්න යනවා. සක්‍ර දේවේන්ද්‍රව ආයාචනා කරනවා දෙව්ලොවම නවතින්න කියලා. නමුත් පංචකාමයේ විඳ විඳ දෙව්ලොවට වෙලා ඉන්නට වඩා මනුලොවට ගිහිල්ලා පින්කම් කරන්න නිමිරජ්ජිරුව හරි කැමති. ඉතින් ඒ ගියේ ගමනේ මාතලී රතාචාර්යා නිමිරජ්ජිරුවන්ගෙන් අහනවා අපායේ බලන්න යන්ද කියලා. හා කිව්වහම තමයි කියන්නේ. එතකොට මේ ගිනි අඟුරු කනව දැකලා අහනවා මාතලී මොනව කරලාද අර? රජිරුව බොහොම බයෙන් අහන්නේ. ස්වාමීනි විහාර දේවාල පන්සල් හදන්න කියලා ධනෙ එකතු කරලා තම තමන්ගේ පරිභෝජනයට ගත්තාය කියලා සඳහන් කරනවා. තව තැනක ගියහම බොල් අඟුරු ගිලිනවා නිරිසත්තු. බොල් කඳු වලට ගිනි තියාම තියෙන අඟුරු අරගෙන ගිල දානවා. පිපාසයෙන් හින්ද මේක ගඟක්. ගඟට බැස්ස ගමන් වතුර වේලෙනවා. බොල් අඟුරු තමයි ඊට පස්සේ තියෙන්නේ. නිමිරජිරු අහනවා ඇයි අර බොල් අඟුරු? ඇයි මේගොල්ලෝ මේ අඟුරු බොන්නේ? ස්වාමීනි මනුස්ස ලෝකේ ඉන්න කාලේ හොඳ වී වලට බොල් වී කලවම් කරලා දුන්න අය නිරේ විඳින දුක කියලා සඳහන් කරනවා. ධර්මයේ යම් කාරණාවක් පෙන්වනකොට එක කරුණයි කියන්නේ. බොහෝ දේවල් අපට හිතා ගන්න තියෙන්නේ. හොඳ වී වලට බොල් වී කලවම් කරාම එහෙමනම් හාල් වලට ගල් කලවම් කරාම කල්ලිකුත් වෙච්ච දේවල් නැවත දින මාරු කරලා ආපහු විකුණනහම සීනි වගේ දේවල් වලට වතුර මිශ්‍ර කරාම මෙමෙ එක එක කර්ම රැස් කරපු හැටි ඒ කර්ම විඳවන හැටි කොහොමද කියලාවත් අපිට තේරෙන්නේ නැහැ. එතකොට බොහෝ නිරේවල් දුක් විඳලා දුක් විඳලා අවීචිතත් වැටෙනවා. සඳහන් කරන්නේ අති විශාල යොදුන් සියයක් සියයක් විතර විශාල අවීචිය. එක වෙලාවක නිරිසත්තුන්ට පේනවා එක පැත්තක නැගෙනහිර පැත්තේ දොර ඇරිලා කියලා. ඒ පැත්තට දුවගෙන 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 යනකොට දොර ගාවට යනකොට දොර වැහිනවා. අවුරුදු 100 ගණන් දුවන්න ඕනේ. දුවනකොට පිච්චෙනවා වැඩි. නමුත් දොර ඇරලා නිසා දුවනවා.
ඉතින් එතන දොර වැහිච්චක මම පේනවා බටහිර දොර ඇරිලා, උතුරේ දොර ඇරිලා, දකුණේ දොර ඇරිලා. ඉතින් මේක වටේ දුවනව කොහොමාරි. මේ කොච්චර දුවදුවා බේරෙන්න උත්සාහ කළත් ඔහුගේ කර්මය ගෙවෙන තුරු ඔහුට දොරෙන් එළියට යන්න හම්බෙන්නේ නැහැ. කාලාන්තරයක් ගෙවිලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් ගියහම එක දොරක් විවෘත වෙනවා ඔහු එළියට යනකම්. නමුත් සඳහන් කරන්නේ දොරෙන් එළියට පනිනවත් එක්කම වැටෙන්නේ තවත් නිරයකට. නිදහස් නැහැ. ගූත කියන නිරයට තමයි වැටෙන්නේ. සඳහන් කරනවා ඒ නිරේ කොහොමද? අසූචි මුත්‍රායි තමයි ඒ නිරේ තියෙන්නේ. ඒවත් දුන්දදා පැහෙනවා. දුර්ගන්ධේ කොයි තරම්ද කියලා සඳහන් කරනවා. ඒ දුර්ගන්ධේ මනුස්ස ලෝකෙට හැමුවොත් හිස පුපුරනවා කියලා. ඒ තරම්ම දුර්ගන්ධයි. ඔරු කඳක් වගේ විශාල ඇඟක් තියෙන පණුව තමයි ඉන්නේ. නමුත් ඉදිකටු තුඩක් වගේ පුංචි තුඩක් තමයි ඒයට තියෙන්නේ. හම විදලා, මස විදලා, ඇටකෝටු විදලා, ඇටමිදුළු උරාබනවා කියලා කියනවා ඒ පණුව. ඉතින් තවත් අවුරුදු කෝටි ගණන් ඒ තැන්වල දුක් විඳලා නොයේක් නිරේවල් ගානේ නිරිසත්තු අරන් යනවා. වේතරණීට වැටුනහම ගඟ රැලිවලට කැපෙනවා. වේතරණී කියන ගඟ රැලි නැగి නැగి රැලි නැగి නැగి ගඟේ වතුර පහලට ගලනවා. ඒ ගඟ පැහි පැහි දුන්දදා තියෙන්නේ. කාෂාර ජලය කියලා සඳහන් කරන්නේ අතිශයින්ම ලවණ මිශ්‍ර ජලයක් තියෙන්නේ. කැපෙන්න කැපෙන්න එතකොට මොකද වෙන්නේ කියලා දන්නවා. ඒ ගඟේ නෙළුම් තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ කොළවලටත් කැපෙනවා, රැලිවලටත් කැපෙනවා. බේරෙන්න කියලා යට ගියහම යට තියෙන දෙලිපිහිය වගේ තියුණු ආයුධ එව්වටත් කැපෙනවා. කාලාන්තරයක් කැපෙනවා. අවුරුදු කෝටි ගණන් ගියහම නිරිසත්තු බිලි කොකු වගේ කොකු දානවා කියලා කියනවා නිරේ පාලකයෝ. බේරෙන්න එකේ ලිලා ගොඩට ගත්තහම මොනවද ඕනි කියලා අහනවලු. මේ වෙනකොට අවුරුදු කෝටි කීයක් ගියාට පස්සේ දහන්නේ මොනවද ඕනි කියලා. අනේ ස්වාමීනි දැන් නම් ඉවසන්න බෑ බඩගිනී කියලා කියන්නේ. මොහොතින් අරන් එනවා කියලා කියන්නේ විශාල ලෝහ ගුලි. ගිනි අරගෙන රතුම රතු පාට යකඩ අඬුව කට ඇතුළට දාලා ඇරලා අර ලෝහ ගුලි කටට දානවා කියලා සඳහන් කරන්නේ. කටත් දවාගෙන ශරීරයේ අභ්‍යන්තරයත් දවාගෙන අඳෝ මාර්ගයෙන් ලෝහ ගුලි පිට වෙනවා. ලෝහ ගුලි ගිල්ලවල 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 අන්තිමට අහන්නේ දැන් මොනවද ඕනි කියලා. ස්වාමිනී දරන්න බෑ පිපාසයි කියහම උණු කරපු යකඩ තමයි අරන් එන්නේ. ඇවිල්ලා කට ඇරලවක් කරනවා. මේ විදිහට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ නිරය කියන ලෝකය මොනතරම් දුක්ඛිතද. නිරයෙන් නිරයට කොයි කොයි ආකාරයේ විවිධාකාර දුක් තියෙනවද? නිරයෙන් නිරයට කොයි කොයි විදිහට ආයුෂ සැකසීලා තියෙනවද? මොන මොන විදිහේ කර්ම කරපු අය කොයි කොයි නිරේවල් වල දුක් විඳිනවද? මේ වාගේ කරුණු වෙන වෙනම භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කරලා දේශනා කරනවා. ඒ දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ මහණෙනි මේ නිරය අති භයානකයි. මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්ත අය නිර්මල බුද්ධෝත්පාදයේ ලැබිලා තියෙන වෙලාවේ වහ වහ තමන්ගේ ජීවිත කුසල් වලින් පෝෂණය කළ යුතුයි. සඳහන් කරනවා පින්නතුනි මේ නිරයවල් වල නිරිසත්තු විඳින දුක දැක්කහම යම රජුරවන්ට හිතෙනවලු අනේ බුද්ධෝත්පාද කාලයේක මනුස්ස ලෝකේ ඉපදිලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දේශනා කරපු ධර්මය අහලා මටත් මිදෙන්න නැත්තම් කොච්චර හොඳද කියලා. එතකොට යම රජුරවන්ටයි එහෙම හිතෙන්නේ. බුද්ධෝත්පාද කාලයේක මනුලව ඉපදිලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා වහාම මිදෙන්න තිබුණා නම් කොච්චර හොඳද? යමරජ්ජිරුවන්ට එහෙම හිතෙනකොට බුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකේ ආපු අපි කොච්චර දෙයක් හිතන්න ඕනේද? නමුත් මේ සියල්ල අපිට ලැබිලා තියෙන කාලේ අපිත් නිරේට යනවා නම් අපි මොනතරම් අවාසනාවන්තද කියන කාරණාව පැහැදිලි කරන්න මේ ලෝකේ තියෙන වචන මොනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා වහ වහ අප්‍රමාදී වෙන්න. හෙට උදේ වෙනකොට ජීවිතය අහිමි වෙන්න පුළුවන්. තව මොහොතින් ජීවිතය අහිමි වුණාට පස්සේ
අපිට යන්න තියෙන තැන්ගෙන තමා භාගිතුන් වහසම පෙන්නලා තියන්නේ. එනිසා එහෙට නොයා වහ වහා මේ සංසාරෙන් එතරට යන්ඩ මේ බුද්ධාන්තරයක ලබාගත්ත ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයෙන් පලනෙලන්ඩ කටයුතු කළ යුතුයි කියන උදාර අධිෂ්ඨානයෙන් අප්‍රමාදීව කටයුතු කරලා සතරාපායින් මිදිලා සංසාරෙන් එතරවෙන්ඩ භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.